మే దూ కకారుని దూ కకారుని పొడ్డ కావన మే నవ బాప్పు ఐ తవ హులం విస్కో తువ కోనేద బాప్ప హులం విస్కో తువ ఎపా మే మం బటర్ గాపు విస్కి దిన్యా కేవ బం ఆ ఎహనం మొనవద బాప్పట బొన్నోని మే మే కెల్లే ఉబ పొడ్డ బలహం ఆన్ అర ఫైల్ కవరయక్ కేలి గహన్ ఎన ఉలం బూరువ కౌద కియలా మెహమై లెడక్ నం మం గెదర నే హొదే අපිට ගානක් අතට එන වැඩක් නම් බාප්පා ගෙදර ඉන්නවා කියලා මට එහෙනම් හයියෙන් කියපන් ඈ. ආහා හරි බාප්පා හරි. ඕකයි ඉතින් හැමදාම වෙන දේනේ. මේ මේ ගෙදර කවුද? මිස්ටර් ගොවි මහත්තයා. මේ මිස්ටර් ගොවි මහත්තයා. ආ අයියා කාවද බැලුවේ? අයියා ඒ කතා නැතුව ඇස පියන හෙලා බලා ඉන්නේ. මං අයියාගේ සිහින කුමාරි වාගේද ආ? ඔයා මේ අපේ මැරිච්ච ලොකු ආච්චි වගේ ඒකයි මේ වෙනසකට තියෙන්නේ මේ අපේ ආච්චි වාට වඩා චූටක් තරුණ පාටයි ඒකයි මේ හලෝ මේ ඔහේ දැන් ආවේ මොකටද මෙතෙන්ට අන්න ඒ පාර නම් දෙන්නගෙම කටහඬ සමාන වුණා මේ හලෝ මේ ඔහේ ආවේ දැන් මේ කටහඬ පරීක්ෂණයකටද ඈ අන්න නන නංගි මේ මේ මං ආවේ නම් මේ වැඩකට වැඩකට වගේ මේ මට මතක හැටියට නම් මේ 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 පොඩ්ඩක් ඉන්නකෝ මේ මේ කල්පනා කරලා බැලුවේ මේ මේ මං මොකටද යකෝ ඇත්තටම ආවේ හහෝ මෑර ෂෝට් එකක් එක්කද මන්දා මොඩ හොඳ එකද කොහෙද අම් මේ මේ නංගි මේ ඔයාගේ ඔය නහයයි උඩු තොලයි අතර තියෙන ඔය මේ උපන් ලපේ මේ මේ ඉපදෙනකොටම තිබ්බ එකක්ද නෑනේ ඉපදිලා මාස 6කට විතර පස්සේ උපන්න සහතිකෙත් එක්ක තැපෑලෙන් ආවේ අයියෝ ඇත්තද මේ එතකොට නංගියා මේ ඔයාට ඔය කොච්චර කටවහන්න හැදුවත් මේ ඔයාගේ ඔය කටේ ඊසාන දිග පැත්තෙන් එළියට පැනලා මේ තොල උස්සගෙන පැනලා ඇවිත් තියෙන ඔය නල දත මේ කුන්තකද නැත්තම් මේ රදනකද නංගි නෑ 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 ඒ දෙකම නෙමෙයි ඒක මේ ඇවිල්ලා උඩක නම් රාක්ෂ දත මේකෙන් තමයි උඹල වාගේ උන්ගේ බොටුව හිල් කරලා ආ මේ රීලෝඩ් දැම්ම ගන්නේ නේද මේ 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 ඇත්ත කියනවා ඔහේ ආවේ මොනවට හරි ආධාර එකතු කරගන්න නේද ආදර අම්මෝ අනේ නෑ නෑ අම්ම පනේ එහෙනම් ඔහේ ආවේ අපේ ගෙදරින් මගුලක් තන්නද නැත්තම් බින්න බහින්න දෝයි ඔව් නෝ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මං ඒ දෙකටම කැමති නමුත් මේ ඔය නංගි කැමතිද නැද්ද දන්නේ නෑනේ මේ ඒකනේ තියෙන ප්‍රශ්නේ ආ මට නම් කැමති වෙන්න පුළුවන් ඒ වුණාට ඔහේගේ ළමයිනුයි පවුලයි මෙතෙන්ට ඇවිත් මොනවා කියයිද දන්නේ නෑනේ නේද නෑ 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 මේ ඒගොල්ලන්ගේ කැමැත්ත මෙතෙන්ට වැදගත් නෑ නංගියා මේ 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 වැඩි හිටියෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කතා කරන්නකෝ ඈ අම්මට උඩු මට දැන්නේ මේ මතක් වුණේ මං ආපු කාරණාව ඔයාලාට ආධාර කරන්න තමයි මං ආවේ ඈ ආධාර කරන්න මේ අපට බාපේ බාපේ මේ මේ එන්නකෝ මේ ටෝටලි ඉන්කමින් ෆ්‍රී එන්න එන්න ආ එහෙමද බං මේ උනාට ඉන්කමින් ෆ්‍රී උනාට අවුට්ගෝයින් කොහොමද දන්නේ නේද බං දන්නේ නෑ බාපේ අනේ මේ මේ මේකට එක පොඩ්ඩක් කතා කරන්න එන්නකෝ අනේ එළියට එනේ එන්න මහත්තයා අතුරට එන්න එන්න මේ මිස්ටර් ගොවි මහත්තයා කොහොමද ඉතින් හා වරදක් නෑනේ ඔය මහත්තයා කවුද ආ මං ඇවිල්ලා මිස්ටර් ඇලේට බුදියන ඇවුනේ මිස්ටර් ඇලේට බුදියන ආ කමක් නෑ කමක් නෑ මහත්තයා කැමති විදිහකට බුදිය ගන්නකෝ ඈ මේ මේ දැන් ආවේ එතකොට ආ මම මේ ආවේ ගොවි මහත්තයා ඔයාලා වාගේ අයව අපි නගා සිටවනවා තේරෙනවද ඇයි මහත්තයාට පේන්නේ අපි නිකන් මේ පැත්ත වැටලා ඉන්නවද නේ 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 මේ අහන්නකෝ දැන් නිකමට කල්පනා කරලා බලන්න දැන් මහත්තයලා කිරි බෝතලයක් අලෙවි කරන්න කීයකටද මොකක් කිරි බෝතලයක් යකෝ කවුද දැන් කිරි විකුණන්නේ මෙතන ඇයි ඇයි මහත්තයා කිරි විකුණන්නේ නැද්ද එතකොට මේ මහත්තයෝ මං කිරිකාරයෙක් නෙමෙයි බං මං ලියුම්කාරයෙක් කිරි අප්පට බල්ලෝ පැනපි අනේ ඇත්තද මහත්තයෝ අනේ මට සමා වෙන්න මහත්තයා මට සමා වෙන්න හොඳද මේ ගෙදරට ආපු වෙලේ ඉඳලා ආපු ගොම ගඳට මං හිතියේ මේ මේ හරක් ඇති කරනවා ඇති කියලා මේකයි අනේ නෑ නෑ මහත්තයෝ මේ හරක් ඇති කරන්නේ මෙහෙ ඉන්නේ නම් එකම එක එළ දෙනයි ඒ කිය ඔය නිවිති පාත්තියට දාන්න ගෙන ආපු ගොම වල ගඳ වෙන්න ඇති ඔය මහත්තයාට දැන් එන්න ඇත්තේ ආ එහෙමද ආ කමක් නෑ කමක් නෑ මේ මහත්මයා මේ මම ඇවිල්ලා සීමා සහිත ගොනා සහ කිරි එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ ඉතින් මේ අපි කරන්නේ මේ ග්‍රාමීය මට්ටමේ සිටින කිරිගොවියාට ආධාර උපකාර කරලා ඔවුන්ගේ නිෂ්පාදන අපිම මිලදී අරගෙන කිරිගොවියා නගා සිටවනවා තේරුණාද ආ ආ ආ දැන් මට පැහැදිලි
ඒ උනාට ඉතින් මහත්තයෝ මම මේ පෙන්ෂන් ගියේ පෝස්ට්මෑන් කෙනෙක්නේ ඈ මට ඉතින් ඕවා ගැන වැඩි තේරුමක් නැහැනේ මහත්මයා අපෝ සත පහකට බය වෙන්න එපා මහත්තයෝ සත පහකට බය වෙන්න එපා අපි කියලා දෙන්නම් කොහෙට විසද ඒ ටික හරි 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 එහෙනම් ප්‍රශ්නයක් නැහැ මේ එතකොට මහත්තයෝ ඔය කිරිගොවියා කොහෙද ඔය කිරිගොවිතැන කරන්නේ මේ ගොඩ ඉඩම් වලද නැත්නම් කුඹුරු ඉඩම් වලද ගොඩ මඩ දෙකේම පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ දෙකේම පුළුවන් දැන් එතකොට කොහොමද මේක කරන්නේ මහත්තයෝ මේ ගෙඩිය පිටින් කිරි බෝතලේම හිටවනවද මේ නැත්නම් කිරි කාලා වගේ හිටවනවද මේ කොහොමද මට තේරෙන්නේ නැහැ අප්පා අපෝ මේ මොනවද මේ කතා කරන්නේ මේ කිරි බෝතල් හිටවන්නේ නැහැ මේ ඒකට තමයි ගවයින් ගන්නෙ ගවයින් අම්මට සීමාවෝ කිව්වලු හැබෑටම උනේ නම් ගවයින් ගෙන්නේ කිරි ගන්නෙ ඒකනේ ඒකනේ එතකොට කොහොමද මහත්තයා මේ කෑලි කපලා හිටවනවද නැත්නම් ගෙඩිය පිටින්ම හිටවනවද මේ ගවයින් කොහොමද හොඳ අපෝ ගොන්නෙක් දැක්ක මේ වාගේ ඔරිජිනල් පොල්ලි ගොනෙක් නම් දැක්කේ අද මේ මහත්තයා මොකද්ද කුසු කුසු ගෑවේ නෑ නෑ මේ දිව ගිරෙන්ද තිබහයි වාගේ කියලා කිව්වේ ඒකයි පොඩ්ඩක් උහුලගෙන ඉන්න මහත්තයෝ මේ අපේ දුව කැකෑරුණී දැන් බොණ්ඩ මොන හරි ගෙන යෝ එහෙනම් ඉතින් කිරි ගොවිතැන ගැන මේ මොනව හරි බීලම කතා කරමුකෝ නේද මේ 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 හිටියේ මේ ඇත්තටම කවුද මේ දුවද හව් ඔව් මේ අයියාගේ දුව අයියාගේ දුව අයියාගේ දුව මේ හරි හරි බැඳලාද අපෝ නෑ මහත්තයා කී දෙනෙක් නම් ආවද ඔකිව බඳින්ද ඈ තානාපතිවරු කොමසාරිස්වරු සුපරින්ටන්වරු ඔහෙද බෑම කිව්වනේ බෑම කිව්වා හොයන්නේ මොකි මේ කිරි ගොවිතැනට සම්බන්ධ මොකෙක් හරි එකෙක් වලමුනි හැමේ අම්මපකේ හා අම්මා පානේ මේ උන්ගේ ලොකු අම්මා පල්ලා මට පේන්නේ මේ ඔදේ අම්මට අන්දනවද කොහෙද අනේ දැන් දැන් මහත්තයා මෙහෙමයි මේ අපි ඔයාලට ගවයින් සපයනවා තේරෙනවද ඉතාමත් නිරෝගී උසස් ගණයේ ගව පැටවුන් අපි ඔයාලට සපයනවා නිකන්ද මහත්තයෝ අනේ නිකන් නම් දෙන්නේ නෑ මහත්තයෝ මේ අද කාලෙකින් හෙම්බිරිස්සක්වත් නිකන් හම්බෙන්නේ නෑ ඈ සුළු මුදලක් අපි අය කරනවා එච්චරයි කොහොමද මහත්තයෝ ඒකෝර දැන් ඔය පැටවුන්ගෙන් කිරිගන්න පුළුවන් වෙයිද පැටවු ඉතින් ලොකු වෙනකන් ඇති කරන්න ඕනේ එතකොට අපි ඔය මහත්තයලගෙන් කිරි මිලදී ගන්නවා තේරුණාද කිරි මිලදී ගන්න කීය ගානද මහත්තයෝ දැනට අපි කිරි ලීටර් එකක් රුපියල් 40ක් වැනි ඉතා ඉහළ මිලකට ගන්නවා ඈ රුපියල් 40ක් වැනි ඉහළ මිලකට ඔව් ඔව් මේ රුපියල් 40ක් වැනි ඉතා ඉහළ මිලකට මේ දැන් මහත්තයෝ සාමාන්‍යයෙන් ලීටරයක වතුර බෝතලයක් කඩේ රුපියල් 50ක් 60ක් විතර වෙනවනේ ඔව් ඉතින් ඒ කියන්නේ දැන් වතුර වලට වඩා කිරි ගණන් අඩුයිද මහත්තයා නෑ 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 අපට අවශ්‍ය කරන්නේ වතුර වලටත් වඩා කිරි ලාභ කරන්න තේරෙනවද ඒ කියන්නේ නිකන් මේ කිරි උතුරවනවා වාගේ නිකන් තව මේ කිරි මුහුදේ ජනතාව ගිල්ලවන්න තව කිරි වලින් අඟුරු දෝවන්න මේ කිරි සිනා මතු කරන්න මේ කෙටියම කියනවා නම් මේ මහත්මයා කිරි මුහුදු කලඹවන්න තමයි මේ අපට අවශ්‍ය තේරෙනවද හරි 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 දැන් කොහොමාරි අන්තිමටම තමයි කිරි බෝතලේට ගොම දාන්නේ නේද හරි හරි දැන් එතකොට ওই කිරි බවුසර් පැටියේ කීයක් විතර වෙනවද අන්න නැනවතා දැනුයි ඔය මහත්තයා පොයින්ට් එකට ආවේ හොඳද ඉතාම උසස් තත්වයේ මෙම කිරි පැටවෙකු අප දෙනවා රුපියල් 40000ක වැනි ඉතාමත් සුළු මුදලකට හැම රුපියල් 40000 යකෝ දැන් කාටද ඒක ඉතා සුළු මුදලක් වෙන්නේ මේ උඹලටද නැත්නම් අපිටද ඔයින් කලබල වෙන්න එපා කලබල වෙන්න එපා අපි ඔයාලට මේ අඩු කරලා දෙන්නේ ඈ ඕනේ නම් ඔයාට ගෙවීමේ ක්‍රමයට දෙන්නත් පුළුවන් මුලින් 35000ක් ගෙවලා ඉතුරු රුපියල් 5000 මාසෙට 1000 ගානේ මාස 12ක් ගෙවන්න සෙට් කරලා දෙන්නම්කෝ ඉවරයිනේ හරි හරි මේ එහෙමත් පුළුවන් නේද හරි හරි දැන් එතකොට මේ ඔය පැටවුන්ට මොනවද කන්න දෙන්නේ මහත්තයෝ මේ තනකොළද ටී 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 මේ ඒ පැටවු මේ රතහරක් නෑනේ උන් මේ තනකොළ කන්නේ නැහැ මේ උන්ට දෙන්නේ මේ විශේෂ කිරිපිටි වර්ගයක් ග්‍රෑම් 480 පැකට් එක මේ රුපියල් 285ක් වෙනවා එත්තක වශයෙන් ගන්නවා නම් 280 ගානේ දාලා දෙන්නම්කෝ ඈ දැන් සේට්ටම කලින් උන්ට කිරි දීලා ඉන්න ඕනේද එතකොට නැතුව නැතුව මහත්තයෝ ගෞරව කරන්න ඕනේ ගෞරව ලබන්න ඈ එතකොට පින් දෙන්න ඕනේලු පින් ලබන්න ආන්න හරි 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 මේ දැන් එතකොට මේ ඔය මහත්තයා දැන් කියන්නේ ඉස්සෙල්ලා සතාට කිරි දීලා ඉන්න ඕනේද උගෙන් අපි කිරි ගන්නද නැත්තම් නැත්තම් ඈ ඒ සරල දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ මේ දැන් ඉස්සෙල්ලාම සල්ලි බැංකුවේ දැම්මොත් තමයි පස්සේ සල්ලි හෝ පොලිය ගන්න පුළුවන් වෙන්නේ ආන් ඒකනේ තේරෙනවද ඔව් 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 කතාව නම් ඇත්ත තමයි. නමුත් මේ හරක්ට කිරිපිටි පොවන්න පුළුවන් කාලයක් නෙමෙයිනි මහත්තයෝ මේක. පොඩි පැටවුනේ උන්නේ ඒ හන්දක් කිරි ටිකක් දෙන්නම වෙනවා. ඒක ගැන එච්චර හිතන්න එපා. ඔවුන් ටිකක් ලොකු වුණාම නම් මේ උන්ට දෙන්න ඕනේ මේ ආනයනික ෆොරින් පුනැක්ස්. හවුනේ. මේ ආනයනික ෆොරින් පුනැක්ස්. ඒවා ඉතා විශේෂ ආහාරයක් මේ මේ. ඒ කියන්නේ පුන්නක් වගේම තමයි. කිලෝ එකක් රුපියල් 300යි වෙන්නේ මේ දවසටම කිලෝ දෙකක් දුන්නාම ඇති. හරි 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 දැන් එතකොට මහත්තයෝ ඔය කියන්නා වූ ඉම්පෝර්ටඩ් ගවණංගිල ටික ඇති කරන්න ඕනේ මේ ඔහේ නිදල්ලේ ඇරලාද නැත්නම් මේ ගහේ ලණුවේ හිර කරලාද
බාපෝ මේ ලනු බඳින්නේ ඒ ගවයේ ඉඳෙන්නද මේ ලනු වලින් බඳින්නේ මේ ඒකට සුවිශේෂී ආනායනය කරන ලද මේ ක්‍රෝමින් ආලේ පිට පස් ලෝහයෙන් නිෂ්පාදිත ගව දම් වැල් තියෙනවා හරිද ඒ වගේම බඳින්න ඕනේ නැත්තම් කිරි ගන්න බෑ අම්මට සිනමාවෝ කිව්වලු එහෙමද මහත්තයෝ දැන් මෙහෙමයි දැන් අපි දන් වැලක් දෙනවා පොඩි ආධාරයක් විදිහට මේ රුපියල් 18000ක් අරගෙන පොඩි සුළු මුදලකට ඒ සුවිශේෂී දන් වැල ගන්නකොට මහත්මයාට අපි ගානේ නොමිලේ දෙනවා ඔය සාමාන්‍යයෙන් හරක් බඳින කමේකුත් දෙනවා ඒක ෆ්‍රී ඈ ආ ඒක හොඳයි අපිට බෙල්ලේ වැල දාගන්න අයියෝ අව කැපෙන කතා කියන්න එපා මහත්තයෝ දැන් මහත්තයා දන්නවද මේ කිරි ගවයින්ගෙන් කිරි ගත්තාම කිරි එනවා කොහොමද දන්නවද මුහුද අයිනේ ලිඳක් කැපුවම කොහොමද වතුර ගලන්නේ උල්පත් වලින් ආන් ඒ වගේ තමයි කිරි එන්නේ හරි 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 එතකොට අපිට කියන්න පුළුවන් නේද කිවි මූද කල්ලඹලාගෙන ගේ කුඩලා පුතුටයි අන්න හරි කිවි බැබලෙන හඳ පානේ දැක්කද හරි 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 දැන් තේරුණා දැන් තේරුණා හැබැයි මේ නියම ආකාරයෙන් කිවි එරෙන්ට නම් ගවයින්ට දෙන්න ඕනේ විටමින් වර්ගයක් තියෙනවා මහත්තයා හරිද යකෝ විටමිනුත් දෙන්න ඕනේද ඔව් විටමින් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. දැන් ඕන තරම් විටමින්ස් අපි ගාව තියෙනවා. එක පෙත්තක් වෙන්නේ රුපියල් 200යි. දිනකට එක පෙත්තක් දුන්නහම හොඳට ඕම ඇති මහත්තයා. හැබැයි මේ ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒක නම් වරද්දක් නැතුවම දෙන්න වෙනවා ඈ. ඒකටත් අපි ගෙවන්න ඕනේද මහත්තයෝ? ඔව් ඉන්ජෙක්ෂන් එක නම් ওই රුපියල් 95000ක් විතර වගේ නේ. සුළු මුදලකට අපි ඒක නම් දෙන්නේ. මේ මහත්තයෝ මේ හරක් ඕනේ. හරක් ඕනේ. මේ රුපියල් 3000ක් දෙන්න. උඹ අපේ ගෙදරට හෝ නියමක් කරලා බලන්නක. ඒක ඊට වඩා හොඳයි. අයියකෝ. Oh no.